යිබවාන් කේකන් ශේප් ් චනල්ලෙට ගොඩක් ආදරයන්න ෑලව පිළිගන්වා. අද මේ වීඩියෝ එකක් මං යාලට කියල දෙන්න හදන්නේ කේක් එකක් උසට හදාගන්නේ කොහොමද කියලා ගොඩක් දෙෙනෙක්ට තියන ගැටලුවක් තමයි නියමිත බර ප්‍රමාණයන්ට අනුව අපි කොහොමද අදාළකේක් පෑන් භාවිතා කරලා කේක් එකක් උසට හදාගන්න කියන කාරණාව. එනම් ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඒ ගැටලුවට ඔයාලට විසඳමක් දෙන්නයි මම සූදානම් වෙන්නේ ඒ නම් අප ීඩිය එකට ගිහිල බලමු කොහොමද නිවැර නිවකේක් එකක් හරියට උසට හදාගන්න කියලා ඒ වගේම අපි හැමෝම දන්න දෙයක් තමයි කක් තැටිවර්ග රහුං හැඩට කොටු හැඩේට හාර්ශේප් එකට ඒ වගේම ඩෝල්කක් එකක් හදන වනං මේ වගේ ඩෝල්ෂේප් එකට ඒත් එක්කම අප එකක ශේප්ිට හදනවනං මේ වගේ කප්කේක් ෂේප්පිකට අපිට විවිධ විවිධ හැඩයන්ගෙන් වෙරඳ පොලේ කක් පැන්ස් ගන්න තියෙනවා ලින්ම ම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් අදාළ කේක් පෑන් සයිස්ස එකට අනුව මම කොපමන බර ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා ඉතින් එකනෙකාට මේ බරප්‍රමාණයන් වෙනස් වෙනවා සමහරය මීට වඩා වෙනස් විදියට බරප්‍රමාණයන් පාවිච්චි කරනවා ඉතින් මේ වීඩිය එකෙන් මම සඳහන් කරන්නේ මගේ කේක් සඳහා මම අදාළ කක් පෑන් සයිස්සට භාවිතා කරන බර ප්‍රමාණයන් තියෙන්න්නේ රවන්් කේක් ැටිවලට මම භාවිතා කරන්න බරප්‍රමාණයන් මේ හැම තැටියකම උස අඟල් දෙකයි. ඉතිං අඟල් පහේ තැටියට මම ග්‍රෑම් දෙසිය පණහා. අඟල් හයේසා හතේ තැටි දෙකටම මම ග්‍රෑම් පන්සිය භාවිතා කරලා. එතකොට අඟල් අටේ තැටිය ග්‍රෑම් හත්සිය පණහා අඟල් නමය ල එක අඟල් දහය කිලෝ එකයි ග්‍රෑම් දෙසිය පණහා. අඟල් එකළ හා කිලෝ එකමාර, අඟල් දොල හා කිලෝ දෙක ඉතින් මේ විදියට තමයි රවන්් කක් පෑන්ස් වලට අදාළ බර ප්‍රමාණයන් මම භාවිතා කරන්නේ ඉතින් මම කක් එක හදන රසිපිය එක ඔයාලට ලිින්ක එක දාන්නම් ඩිස්ක්‍රපෂන් වොක් එකේ ඉතින් මට නං හොඳට කේක් එක පිපිලයිනවා ඒක නිසා තමයි මම කක් පෑන් සයිස් මේ විදියට මට අවශ්‍ය ප්‍රමාණයන්ගින් වෙනස් කරගෙන තියෙන්නේ එෙක්කම සාමාන්‍යයෙන් මේ හැම කෙක් පෑන්සයිස් එකටම බොහෝ දෙනා පාවිච්චි කරන බරප්‍රමාණය නුත් මංගෝගලන්ට සඳහන් කරන්නම්. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් කෙක් තැටිවලට තියෙන බර ප්‍රමාණයන්. අඟල් පහ ග්‍රෑම් දෙසි පණහා, අඟල් හය ග්‍රෑම් පන්සය, අඟල් හත ග්‍රෑම් හත්සය පණහා, අඟල් අට කිලෝ එක. අඟල් නමය කිලෝ එකයි දෙසය පණහා, අඟල් දහය කිලෝ එකයි පන්සීය, අඟල් එකොළහා කිලෝ දෙක සහ අගල් දොලහා කිලෝ දෙකා මාර. ඉතිං ඥාලුව නේ මම භාවිතා කරන කක් කිසිපිකට අනුව කේක් එක හොඳට පිපිලා එන නිසා තමයි මේ විදියට මම කක් පෑන් සයිස් වෙනස් කරගෙන තියෙන්නේ. ඔයාලටත් කේක් එක හොඳින් පිපිලා එනවනම් මේ විදියට කේක් පෑන් සයිස්ස එක වෙනස් කරගත්තරකමක් නැහැ එහෙම නැත් නම් ඔයාලට සාමාන්‍ය කෙක් පෑන් සයිස් එකම භාවිතා කරන්නත් පුළුවන්. ඒවගේම මේ තියෙන්නේ අංගල් හතරි තැටිය ඉතින් මේ ගැනම් මම චාර්්‍රකය සඳහන් කරලා නැහැ. අ හ අගල් හතරක් පලලයි අඟල් දෙකා මාරක් උසයි. ඉතිං ඒක නිසා මම අංගල් හතරි තැටියත් භාවිතා කරනවා ග්‍රෑම් දෙසිය පණහා සඳහා. මේ තියෙන්නේ අංගල් පහි තටිය, අඟල් පහි තටියේ පල අඟල් පහයි, සංගල් දෙකයි එරෙන් අඟල් පහේ තැටියයි අඟල් හතර තැටියයි දෙකම මම ග්‍රෑම් දෙසිය පනහා සඳහා තමයි භාවිතා කරන්නේ ඉරිං කක් ඩිසයින්් එක අනුව මම අවශ්‍ය තැටිය තමයි තෝරගන්නේ. අදාළ ඩිසයින් එකට අනුව ග්‍රෑම් දෙසය පණහැ කේකික පළල අඩුවෙන් උස වැඩියෙන් ඕන නම් මම අංඟල් හතර තැටිය භාවිතා කරනවා. එවගේම පළල වැඩියෙන් උස අඩුවෙන් ඕනනම් මම අඟල් පහේ තැටිය භාවිතා කරනවා. උදහරණයක් විදියට කස්ම කෙනෙක් මේ වගේ කක් පින්තරයක් කෙවලා ඔයාට කිවොත් බ්‍රෑම් පන්සිය කේක එකත් මේ විදියට හදාගන්න ඕන කියලා ඔයා භාවිතා කරන්නේ මොන තැටේது මේකේකක උසින් වැඩි පලලින් අඩුකේක එකක්නේ ඒති නිසා ඔයා මේ සඳහා භාවිතා කළ යුත්තේ අගල් හතරි තැටිය. අගල් හතරි තැටිය අගල් හතරක් පලලයි අඟල් දෙකාමාරක්ක සයි. එතකට අංල් හතරි තටි දෙකක් භාවිතාකරොත් ඔයාට සම්පූර්ණකයකකේ උස අඟල් පහක් ගන්න පුළුවන්. ඒගේම තමයි කස්ටම කෙනෙ කොයාට මේ විදිිය කේක් පින්තූරයක් එවලා ග්‍රෑම් පන්සිය කේක් එකක් හදල දෙන්න කිව්වෝත් මෙතන දිවා භාවිතා කරන්න ඕ නේ අඟල් පහේකේක් තැටිය අඟල් පහේ තැටියෙන් ඔයාට තැටි දෙකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට උස අංගල් හතරක් පළල අංගල් පහක් වෙන විදිහට ඔයාට කේක එක හදාගන්න පුළුවන්. මේ කේක් දෙකම ග්‍රෑම් පන්සියේ කේක් දෙකක්. ඒ වනාට පෙනුමෙන් දෙකම එකනකට වෙනස්. කේක් තටි හා අදාළ බර ප්‍රමාණයන් ගැන ඔයාට නිවැරදි දැනුමක් තියෙනවනම්. මේ විදියට කේක් ඩිසයින් එකක් දැක්ක ගමන් අවශ්‍ය තටිය මොකක්ද කියලා ඔයාට අඳනගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයාට ඒ සඳහා ගොඩක් ප්‍රයෝජනවත් වේ කියලා. ොතුෙක් ටි සයිසලටත් මම රවුන්ගේෙක් ැටි සයිසල ප්‍රමාණයන්ම තමයි භාවිතා කරන්නේ ඒවාගේම හාර්ශේප්ක් පෑන්වරටත් මම ඒ ප්‍රමාණයන්ම තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ කිලෝ එකේ ඩෝල් කේක් තැටිය. ඉතින් ඔයාලට පේනවන මේ විදියට කේක් තැටියේ කූරක් මැදින් තියෙන්න්න ඕනේ. එහෙම නැත්නම් කේක් එක හරියට බේක් වෙන්නෑ. ඉතිං සහරකේක් තැටි තියෙනවා නිකම් තැටිය විතරයි. මේ වගේ කූරක් ඇතුළෙ නැහැ. එහම උනාම කේක් එක හරියට බේක්වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂෙන් මදගතියාගන්න ඕනේ ඩෝල්කේෙක් තැටියක් ගන්නකොට මේ වගේ ඇතුළෙ කූරක් තියෙන තැටියක් ගන්නත්. ඒවාගේම අපි හිතුමකෝ ඔයාට කිලෝ එකමාර් ඩෝල් කේක එකක් කදන්න ඕනි කියලා ඉතිං ඩෝල් කේක් තැටිය අගල් පහක් උසයි අගල් හයාමාරක් හතක් විතර පළලයි ඉතිං ඔයාට අංල් හතේ තටී ග්‍රෑම් පන්සීයක් එවිෙනුවට දන්න පුළුවන් ඩෝල්්‍ර එකට කිලෝ එකක් දාලා අගල් හතේ තටියට ග්‍රෑම් පන්සීයක් දන්න පුළුවන් එතකොට கிලෝ එකමාරි කේකේ උස ඔයාට අගල් හතක් විතර ගන්න පුුවන් වගේම තමයි කිලෝ දෙකේ ඩෝල්කේ එක එකක් හදනවනං ඔයාට කිලෝ එකක් ඩෝල්කේක්ට්‍රේකට තාලා අනිත් කිලෝ එක අඟල් හතේ තැටි දෙකට ග්‍රෑම් පන්සිය ගානි දන්න පුළුවන්. එතකොට ඔයාට සම්පූර්ණ කේක එක උස අඟල් නමයක් විතර ගන්න පුළුවන්. මං කලින්කිව වගේක් තැටි හා බර ප්‍රමාණයන් ගැන නිවැරදි දැනුමක් තියෙනවනම් ඔයා ලට ලේසියම්ම කේක එකක උසප්‍රමාණය හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ කප්කේක් ෂේප් එකේ කේක් මෝල්ඩ එකක්, ඉතින් මේ කේක් මෝල්ඩ එකට කිලෝ එකයි දෙසිිය පණහක් විතර බැට එක අල්ලනවා. යටකොටසට කිලෝ එකක් දාලා ග්‍රෑම් දෙසිිය පණහා උඩ කොටසට ඔයාලට දන්න පුළුවන්. ඉතිං ඒවාගේම ඔයාලට කිලෝ එකේ කේක එකක්හදන්න ඕනනං යටකොටසට ග්‍රෑම් හත් සිය පණහක් විතර දාලා උඩ කොටසට ග්‍රෑම් දෙසිිය පණහක් විතර දාලත් ඔයාලට හදාගන්න පුළුවන්. සිික මෝල්ඩික්නනි ඒක නිසා බට ටිකක් විතරක් හොඳට වටේගාලා ඔයාලට බැටේක දන්න පුළුවන්. ඉතිං ඉතා මත් ලේසියෙන් කේක් එක බේක් කරගන්න හැකියාව තියෙනවා. එවගේම මගේ කේක් නිර්මාණ කීපයක් කරගෙන ඒ ඒක්වල උසසහ පල මම හදාගත්ත විදිය ගැන ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. මේ කේක එක මම කලින් සඳහන් කරපු කප්කෙක් මෝල්ඩක භාවිතා කරලා තමයි හදාගත්තේ ඉතිං මේක මං කිලෝ එක කේක එකක් විදිර තමයි හදල තියෙන්නේ යටකොටසිට ග්‍රෑම් හත්සිය පණහක් ඒවාගේම උඩකොටසිට ග්‍රෑම් දෙසි පණහක් දාලා තමයි හදාගත්තේ. केේ එකත් මම කලින් සඳහන් කරපු डෝල් केක් ්‍රේක බාවිතා කරලා තමයි හඳරතියෙන්නේ किලෝ එක මාරක් මේ केේ එක බර ඉතින් केක් मෝल्ඩ එක किलोෝ එකක් දාලා अඟल හते තටීට ग्්‍රෑම් පන්සියක් දාළ තමයි මේ केේක් එක ම හදාගත්ते මේ කේක එක කිලෝ එකේ කේක එකක් ඉතිං උඩ ඩිසයින් එකක් තියෙන නිසා මට ටිකක් පලල වැඩියෙන් ඕනුන ඉතිං අගල් හයේ තටියෙන් ස අංගල් හතේ තැටියෙන් මේ කේකෙක සඳහා මම අංගල් හතේ තටිය තමයි භාවිතා කරේ ඉතිං අංගල් හතේ තැටියෙන් තටි දෙකක් බාල තමයි මම මේ කේක එක හදාගත්තේ මේ තියෙන් ෙත් කිලෝ එකේ කේක එකක් ඉතින් මේ කේක්ෙකේ ටොපර්ස් වැඩියෙන් තියන්න නැති නිසා මට පලල අවශ්‍ය උන්න හැ ඒක නිසා මම මේ කේකෙකට අගල් හයේ තඩියෙන් තටි දෙගක් තමයි භාවිතා කරේ. ඒ කියන්නේ අගල් හය කේෙක් තටි දෙකකට ග්‍රෑම් පන්සිය පන්සිය දාලා කේක් දෙකක් බේක් කරගත්තා. එතකොට මට කේකකේ උස අගල් හතරක් සහකේකකේ පලල අඟල් හයක් ගන්න පුළුවන් වුණ. 4 kiloලෝ එක කේකෙ එකක් උඩ ටොපස් දෙකක් තියන්න තියෙන නිසා පළලාවශ්‍ය වුණ එක නිසම්මම අඟල් හතිය තැටිබ දෙකක් තමයි මේ කේකකට ාවිතා කරල තියෙන්නේ. මේ කේකකේ උසංගල් හතරයි පළලාංගල් හතයි. මේ කේක එකත් කිලෝ එක මාරය කේක එකක් ඉතින් කේක එකක උඩ ටොපස් කීපයක් තියන්න ඕන නිසා මට කේකකේ පලලක් ටිකක් ඕනු ඕන ඒ වගේම කේක එක ටිකක් උසිනුත් අවශ්‍ය වනා ඒක නිසා මම කිලෝ එකා මාර කේක එකට පාවිතාකයේ අගල් හතේ තටිතුන ඒ නිසා අඟල් හතක් පලලට අඟල් හයක් උසට මට කේ එක හදාගන්න පුළුවන් වනා සංගල් හයිකිුවේ කේකේ උසවිතරයි மேර්මේ ටොපයකේ උසත් කත්තාම සම්පූර්ණ කකකම ගොඩක් විශාලව පේෙනවා. මේ තියෙන්න්නේ කිලෝ එක මාර කේක එකක් මේ කේකකට මට උසා අවශ්‍ය උන්න හැ පල්ල තමයි අවශ්‍ය වුණේ. ඒක නිසා මම අඟල් අටේ තටි දෙකක් තමයි මේ කේකකට භාවිතා කරේ. අඟල් අටේ තටිය මම් භාවිතා කරන්නේ ග්‍රෑම් හත්සය පණටනේ. ඒක නිසා ග්‍රෑම් හත්සය පණහැ කේක් දෙකක් භාවිතා කරා. ඉතින් කේකෙකේ උස අංගල් හතරක් ඒවාගේම කේකෙකේ පලල අඟල් අටක් මට ගන්න පුළුවන් වුණ. මේකත් අඟල් හතේ තැඩි තුනක් භාවිතා කරලා හදාගත් කිලෝ එකමාරි කේක එකක් මේ තියෙන් නෙත් කිලෝ එක මාරි කේක එකක් ඉතින් මේ කේකකට මම භාවිතා කරේ අඟල් එකො හැ තැටිය අගල් එකො හැ තැටියට සම්පූර්ණ කිලෝ එක මාරි බටර එකම දාලා තමයි මම මේ කේක එක හදාගත්තේ ඉතින් කේකෙකේ උස අඟල් දෙකයි ඒ වගේම කේකකේ පලල අඟල් එකොළ හක් තියෙනවා මේ තියෙන්නේ ්‍රීකේජි කේක එකක් ඉතින් මේ කේක එක මට ටිකක් උසට හදාගන්න ඕනු වනා ඒක නිසා යටකොටසට මම අඟල් අටේ තටි තුනක් භාවිතා කා යටකොටසට භාවිතා කරලා තියෙනෙ කිලෝ දෙකක් ඉතින් කිලෝ දෙකේ බැට එක කොටස් තුනකට බෙදලා අටේ තටි තුනක් තමයි මම දාගත්තේ. ඒවාගේම උඩකොටසේ තියෙන්නේෙ කිලෝ එකේ කේ එකක් අංගල් හයේ තටි දෙකක් තමයි මම ඒ සඳහා භාවිතා කරේ. ඉති ඒ නිසා සම්පූර්ණ කේකකෙ හස මට අංඟල් දහයක් ගන්න පුළුවන් වුණා. මේකත් කිලෝ තුනේ කේකෙ එකක් ඉතිං කස්ටමට ඕනනි කිවේ තනිතටුවට ඒ නිසා අඟල් නමී තැටි තුනක් භාවිතා කරලා මම් මේ විදිර කේක එක හදා ගත්තා කේකකේ උසංගල් හායයි පලලාංගල් නමයයි මේ තියෙන්න්නේත් කිලෝ එක මාරෙන් හාට්ශේප් එකට හදාගත්ත කේක එකක් ඉතිං අගල් එකකොල් හැ තැටිය තමයි මම් භාවිතා කරල තියෙන්නේ සම්පූර්ණ කිලෝ එක මාරි බැට එකම අඟල් එකො හැ තැටියකින් තමයි බේකර ගත්තේ ඉතින් උස අංගල් හාතරයි පලල අඟල් එකොළහයි මේ තියෙන්නේ කිලෝ එකේ කොටු හැඩේ කේක එකක් ඉතිං අඟල් අටේ තටිය භාවිතා කරල තවයි මම් මේ කේකික හදාගත්හේ ඉතින් යාළුවනේ මේ විදිහයට තමයි මම මගේ කේක්වල උසප්‍රමාණයන් විවිධ විධ විදියට හද ගන්නේ ඉතිං ඔයාලටත් මේ විදියට කේක් තටි සහ ඒවාට අල්ලන බර ප්‍රමාණයන් ගැන නිවැරදි අවබෝධයක් තියෙනවනම් ඉතාමන් ලේසියෙන් අවශ්‍ය ඩිසයින්න්නකට අනුව ඒ කේ එකේ උසසාහ පලල ඔයාට තීරණය කරගන්න පුළුවන් ඉතින් ඒ සඳහා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රියෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනා තවත් මේ ඒගේම වීඩියෝ එකකින් නැවතත් තමුවෙන බලාපොරොත්වයෙන් අධි වයාලාගින් සමමුගන්නවා Keේන්ශප් YouTube චනල් එක තවමත් සබස්රබ් කල නැත් නම් සස්කරබ් කරන්න. දන්න ඇති කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ක්ෂයා කරන්න ඒනම්ඉතින් අදිර මම ගිහි එන්නම්. ඔයාලට සුබ දවසා.